ක්‍රීඩාශීලී උද්‍යෝගමත් දවසක් ඔයාල හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පූර්ණ තරගාවලියේ අවසාන තරගය තමයි අරග දෙකකින් ටෙස්ට් තරගාවලියේ අවසාන ටෙස්ට් තරගය. එහිදීම ටෙස්ට් තරගයේ මාර්තු 30 වෙනිදා ඉඳලා අප්‍රේල් 3 වෙනිදා දක්වා කාලය තුලදී පැවැත්වීම නියමිතයි. තරගයේ පැවැත්වෙන්නේ චතෝ ග්‍රාමයේදී. පූර්ණ තරගාවලියේ දෙරට අතර පැවැති T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය 2-1 වශයෙන්. ඒ වගේම දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය පත්වීම සමගින්ම බංග්ලාදේශ කණ්ඩායම එම එක්දින තරගාවලිය ජයගත්තේ 2-1 වශයෙන්. ඉන් අනතුරුව තමයි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වුණේ. ඒ පසුගිය 22 වෙනිදා. එදී දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමට සමත් වුණේ ලකුණු 328කින්. එම තරගයේදී ලෝක වාර්තා, ශ්‍රී ලංකා වාර්තා වගේම තරග වාර්තා රැසක් අලුත් වුණා. කොහොම නමුත් දෙරට අතර පැවතීම නියමිත දෙවන ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු වෙන්නට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඒ විදිහට වෙනසක් සිදු වුණොත් සිදුවන්නේ තනතිරුව සැකසෙන ආකාරය අනුවයි. යම්කිසියකින් තතෝග්‍රාමයේ තනතිරුව දඟපන්දු යනන්ට වාසිදායක තත්ත්වයක් ඇති වුණොත් වේගපන්දු යනන් තිදෙනාගෙන් එක් අයෙක් එම තරගේ නිවත් කිරීමෙන් රමේෂ් බෙන්ඩිස්ට එම තරගේ ක්‍රීඩාකරුවන් වැඩි අවස්ථාවක් තිබෙනවා. එසේ නැත්නම් පෙර තරගයේ වගේම කොළපැහැති තනතිරුවක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ දෙවන ටෙස්ට් තරගයට ලබා දුන්නොත්ම සංයුතියම දෙවන ටෙස්ට් තරගයක් ක්‍රීඩාකරන අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසක් සිදු වුණත් හෝ නොවුණත් බංග්ලාදේශ කණ්ඩායම නම් අනිවාර්ය වෙනසක් සිදු වී තිබෙනවා. ඒ තමයි එක්දින තරගාවලියට වගේම T20 තරගාවලියට ක්‍රීඩා නොකළ ඔවුන්ගේ ප්‍රබලතම තුන්ගිරව් ක්‍රීඩකයෙක් වන සක්බල් හසන්ව කණ්ඩායමට කැඳවීමට ගත් තීරණය සමගින්. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසාන තරගයට බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සක්බල් හසන්ව කැඳවා තිබෙනවා. ඒ පළමු තරගයේදී ඔවුන් ලැබූ අන්ත පරාජය සමගින්. ඉතින් ඔහු කැඳවීම සමගින් අපට හිතෙනවා මෙම තරගයේදී දඟපන්දු යනට වාසිදායක තනතිරුවක් ඔවුන් සකසා දේවි කියලා. හොඳ සකීප් කියන්නේ හොඳ තුන්ගිරියව් ක්‍රීඩකයෙක්. පන්දුයෙන් පන්දු රැකීමෙන් වගේම පිටයෙන් හොඳ දෙයක් කෝට කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වාසිදායක තත්ත්වය නිසාම මෙම තනතිරුව දඟපන්දු යනට වැඩි වාසිදායක තත්ත්වයක් ඇති වෙයි කියලා තමයි අපට හිතෙන්නේ. එහෙම වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමේද වේගපන්දු යනන් දෙදෙනෙක් වගේම දඟපන්දු යනන් දෙදෙනෙක් සමගින් ක්‍රීඩා කරන්න තමයි වැඩිම අවස්ථාවක් තිබෙන්නේ. ඉතින් මේ විදිහට සකීබ කැඳෙව්වත් අපි හිතනවා අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරලා එම තරගයේ ජයගෙන 2-0 ලෙස එම ටෙස්ට් තරගාවලියේ ජයගෙන වගේම ලෝක සුරතා ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහනේ 4 තැන දක්වා ඉහළට එනට අවස්ථාව උදා කරගනී කියලා. යවත් කාලීන ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.